සුබසන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. දිවයිනටම සීක්‍ර සංවර්ධන සංග්‍රාමයක් අගමැති කිරණොච්චේ දී කියයි. සිගිරියට කේබල් කාර් නැහැ. සංස්කෘතික ඇමති සහතික වෙයි. මන්ත්‍රී වැටුප් වැඩිවීමේ යෝජනාවට සෑම අතින්ම විරෝධය. පහේ කඩ ඉමට සියල්ල සූදානම්. රුසියා හෙලිකොප්ටරයක් කඩා වැටි 18 දෙනෙකු මරුට. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සීඝ්‍ර සංවර්ධන සංග්‍රාමයක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කිරණොච්චිය පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. යපනයේ විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගත්තා. කිලිනොච්චි මණ්ඩපයේ රුපියල් මිලියන 5000ක වියදමින් ඉදිකළ ගොඩනැගිලි කිහිපයක් අග්‍රාමාත්‍යවරයා විවෘත කළා. උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ ගුණාත්මක බව ඉහළ නැංවීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග වත්මන් රජය කන්නා පවයි. අපි මේ විශ්වවිද්‍යාල දියුණු කරන්න, විශ්වවිද්‍යාල ප්‍රමිතිය දියුණු කරන්න විශාල වැඩසටහනක් ගෙනියනවා. මේ සියල්ලම අපේ උතුරු සංවර්ධන වැඩසටහනේ වැඩ කොටසක්. උතුරේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම යුද්ධ නිසා නැති වුණා. අපේ පළවෙනි අවුරුදු 2-3 ගියේ සංහිඳියාව ඇති කරලා. දැන් ආර්ථික සංවර්ධනය දිහත් අපි අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම කිලිනොච්චි ඒ ප්‍රධාන ගුවන් තොටුපළ ආරම්භ කරන්න, කංකසන්තුරේ වරාය විශාල ලෙස ගෙනියන්න, කර්මාන්ත සඳහා කංකසන්තුරේ ඒ වගේම කිලිනොච්චි ප්‍රදේශවල වෙන් කරගන්න මේ වැඩසටහනෙන් දැන් බලන්නේ උතුරේ ආර්ථිකයක් දියුණු කරන්න. පේදුරු තුඩුවේ ඉඳන් හම්බන්තොට දක්වා විශාල දියුණුවක් මේ රට ඇති කරන්න. අපි යුද්ධ කරා ඇති, දැන් අපි සංවර්ධනයට යමු. ලංකාවේ හැම තරුණ තරුණියෙක්ටම හොඳ අනාගතයක් ලැබෙන විදියට අපි ක්‍රියා කරමු. ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ හෙට පැවැත්වෙනවා. ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ. ශිෂ්‍යාවන්ට නියුතු පණිවිඩය තමයි මේ පුතේ විශේෂයෙන් විභාගයට ඉදිරිපත් වීමේදී අවශ්‍ය මූලික දේවල් වන පැන්සල, පෑන, මකනේ යනාදිය රැගෙන යාමට අමතක කරන්නට එපා. ඒ වගේම කමිසයේ හෝ ගෞමේ වම්පස ඉහළ කෙළවරේ මේ විභාගාංකයේ පැලඳගෙන ඒමටත් අමතක කරන්නට එපා. විභාගයට සූදානම් වීමත් පුංචිවගේ ලොකු හැකියාවක් හපංකමක්. ඒ වගේම දයාකර දෙමෝපියනි පන්ති භාර ගුරුවරයෙකු හෝ ගුරුවරියකට ඔබේ දරුවා භාර දී ඇති නිසා තම දරුවා වගේම ඔවුන් එක බාර දෙන්න. ඒ වගේම ඔවුන්ගේ උපදෙස් පරිදි දැනුම් දුන් වේලාවටම පාසල් ළමයා යවන්න. සියල්ල අවසන් වූ පසු නැවත බාර ගන්න. කිසිදු කලබලයක් දරුවාට ඇති කරන්නට එපා. ඔහු බොහොම සතුටින් යුතුව විභාගයේ සඳහා ඉදිරිපත් වීමට අවකාශ සැලසා දෙන්න. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාද පාස්ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහ අපස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් එක් කර තිබෙනවා. විභාගය යනු දැනුම මැන බලන එක් සුවිශේෂ ඇගයුම් ක්‍රියාවලියක් බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ. මේ හරහා පරීක්ෂා කෙරෙන්නේ කාල කළමනාකරණය, කාර්යක්ෂමතාව, අභියෝගවලට මුහුණ දීමේ ආත්ම විශ්වාසය සහ මතක ශක්තිය ආදී බවද එම පණිවුඩයේ සඳහන් වනවා. දෙසැම්බර් 7 වනදා ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. නිදහස් අධ්‍යාපනය අපේ රටට හඳුන්වා දීමෙන් පසු එම ක්ෂේත්‍රයට අදාළව ඉතිහාසගත වන සිදුවීමක් වාර්තා වුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මස පළමු වනදායි. ඒ 145ක් පමණ වූ අපේ රටේ පාසල් දරුදරියන් මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ගිහි පැවිදි සිසුන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණය හඳුන්වා දීමයි. එම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට යමින් පසුගිය ජූලි මාස 30 වනදා සුරක්ෂා විශේෂ අරමුදලට අදාළ ගිවිසුමට අත්සන් තැබීම සිදු වුණා. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ දායකත්වයෙන් මෙම අරමුදල පිහිටුවා තිබෙනවා. සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් එතෙක් පැවතියේ රුපියල් 102ක සීමාවක් පමණයි. එහෙත් එම සීමාව ඉක්මවා යන අවස්ථාවලදී දරුවන්ට පිහිටවීම සඳහායි සුරක්ෂා විශේෂ අරමුදල ආරම්භ කෙරුණේ. මූලික අදියරේදී මෙම අරමුදලේ රුපියල් මිලියන 100ක් තැන්පත් කර තිබුණා. තවත් රුපියල් මිලියන 400ක මුදලක් ඒ සඳහා බැර කිරීමට රක්ෂණ සංස්ථාව එකඟත්වය පළ කළා. මෙම රක්ෂණයෙන් ලැබෙන ප්‍රතිලාභ තවදුරටත් ඉහළ නැන්වීම
රජයේ අපේක්ෂාවයි. ඒ අනුව දෘශ්‍යාබාධ වෙනුවෙන් අවශ්‍ය උපකරණ මිලදී ගැනීමේදී ප්‍රතිපාදන ලබා දීමද සිදුවනවා. මෙම රක්ෂණාවරණය මෙරට දරු පරපුරට මෙන්ම දරුවන්ගේ දෙමව්පියන්ටද මහඟු අවස්ථාවක්. මිලියන 500ක් මේකට යොදනවා කියන්නේ මේ දැවැන්ත මුදලක් කෝටි 50ක්. විශාල අරමුදලක් බවට පත් වෙන්නත්, ඒ වගේම අපේ රටේ දුක් විඳින අහිංසක දෙමව්පියන්ගේ දරුවන්ට හවුහරණක් නැති වෙලාවකදී තමන්ගේ දරුවන්ට සල්ලිකර්මයක් කරන්න ඕන වුණාම, බරපතල රෝගාබාධ වලට පත් වුණාම, තමන්ගේ දරුවෝ වෙනුවෙන් දෙමව්පියෝ නොකරන දෙයක් නැහැ තමන්ගේ දරුවන්ගේ ජීවිතය බේරගන්න. ඉතින් මේ වගේ අරමුදලක් පිහිටවුවාම මං හිතන්නේ මේකෙන් ලැබෙන පින ඔබට අපිට මේ හැමෝටම. දෙමව්පියන් පමණක් නොව පූජ්‍ය පක්ෂය, සිවිල් සංවිධාන සහ පොදු මහජනතාවද සුරක්ෂා රක්ෂණාවරණය බෙහෙවින් අගය කරන්නේ එය අපේ රටේ දරුවන්ට ලැබුණු අනර්ගතම දායාදයක් වන නිසයි. මෙවැනි රක්ෂණ ක්‍රමයක් පැමිණීම අතිශයින් අගය කළ යුතුයි. මොකද මේ සියලුම ලක්ෂ ගණනක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ අනාගත කටයුතු සාර්ථක කරගන්න, ඔවුන්ට හදිසි කරදරයක් අනතුරක් ඇති වූ විට මේක විශාල සහයෝගයක් වෙනවා මේ විදිහේ රක්ෂණ ක්‍රමවේදයක් සකස් කර තිබීම. සීගිරිය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියකට කිසිසේත් අවසර ලබා දී නැති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. කෙසේ වුවද සීගිරිය ප්‍රදේශයේ මැනුම් කටයුත්තක නිරත වූ චීන ජාතිකයන් කණ්ඩායමකට පිරිසක් විරෝධය දැක්වුවා. මීට වසරකට පමණ පෙර එවැනි ඉල්ලීමක් චීන ජාතිකයන් කිහිප දෙනෙක් ඉදිරිපත් කරලා තියෙන මධ්‍යම සංස්කෘතික අරමුදලට, නමුත් මධ්‍යම සංස්කෘතික අරමුදල එවැනි ව්‍යාපෘතියකට කිසිම අවස්ථාවක අවසර දීලා නැහැ. සීගිරිය කියන්නේ ලෝක උරුමයක්, පෞරාණික වටිනාකමක් ඇති කෞතුක වස්තුලින් සමන්විත උරුමයක්. සීගිරියේ කේබල් කාර් වැනි ව්‍යාපෘතියක් හෝ එම පරිසරයට, ස්වාභාවික පරිසරයට සහ පවතින තත්ත්වයට වෙනස්කම් සිදු කරන්න වූ කිසිදු ව්‍යාපෘතියක් සඳහා කිසිවෙකුටත් ඉඩකඩක් ලබා නොදෙන බව තමයි මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප් 115%කින් වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බොහෝ දෙනා විරෝධය දක්වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ කිසිදු රජයේ සේවකයෙකුට මේ මොහොතේ වැටුප් වැඩි කිරීම සුදුසු වාතාවරණයක් නැති බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටින්නේ. එහෙත් රජය එවැනි තීරණයක් ගෙන නැති බවද හෙළිවුණා. වැටුප් වැඩිම පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ අදහස් පළ කරනවා. ආණ්ඩු පක්ෂයේ මැති අමතිවරු මන්ත්‍රීවරු ඉදිරියේ අපි කීටවත් අපි එහෙම ඉල්ලීමක් කරලා නැහැ. මේ වගේ කාලෙදී මේ වගේ දෙයක් කරන එක බොහොම හිතන්න බැරි දෙයක්. අපි බලමු දැන් කී දෙනෙක් මේ පඩිය නොගෙන ඉඳීද? මේක මේ වෙනකොට කැබිනට් මණ්ඩලයවත් සාකච්ඡා කරපු එකක් නෙමෙයි. ජනතාවගෙන් එකතු කරන මුදල් වලින් ණය වාරික ගෙවන මේ දුෂ්කර වෙලාවේ ජනතාවට කැපවීම කරන්න කියලා අපි අපේ පඩි වැඩි කරගන්නවා නම් ඒක ආදර්ශයක් නෙමෙයි. පඩි වැඩි කිරීමක් ආම කරලා නැහැ. මං හිතන්නේ මේක වෙලාව නෙමෙයි පඩි වැඩි කරන්න. මුගදරේ හිතන්නේ මේ අපේ ගිරාම යෝජනාවක් කියලා. මේ යහපාර දාන්නුව නැහැ. මේ යෝජනාව ගිරාම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව. ඒක අබද්ද විපක්ෂය කියනවා මේක ආණ්ඩුව කරන ජාති ද්‍රෝහි ක්‍රියාවක් කියලා. එහෙමනම් ඒක අබද්ද විපක්ෂය ඔබ ඉදිරිපත් වෙලා පෞද්ගලිකවම අපිට එපා ඒ වැඩි කරන වැටුප කියලා සිද්ධිය කියන්නේ. දෙයනේ 100%  ගානකින් මේ മന്ത്രിවරුන්ගේ පඩිය වැඩි කරගනි. ඒක විල්ලැජ්ජ නැති වැඩ නෙමෙව්වා. ආදර නියෝජිතයින් තමන්ගේ වැටුප වැඩි කරගන්න හදනවා නම් මොන පක්ෂකුණත් මේගොල්ල ලැජ්ජ වෙන්න ඕන. මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටින්නේ මන්ත්‍රී වැටුප් වැඩි කිරීමේ තීරණය සාධාරණ නොවන බවයි. පසුගිය රජයේ සමයේ යෝජනා සම්මතයකට අනුව මන්ත්‍රී වැටුප් වැඩි කිරීමේ අදහස් ඉදිරිපත් වුවද මේ මොහොතේ ඒ සඳහා ඉඩ දිය නොහැකි බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරන්නේ. බැතියමතිවරුන්ගේ වැටුප් වැඩිවීම යෝජනා වන්නේ 2006 වසරේ නොවැම්බර් 23 වෙනිදා පාර්ලිමේන්තුවේදී කළ අනුමැතියකට අනුව බවයි වාර්තා වන්නේ. එනම් උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවන අවස්ථාවලදී ඊට සමාන්තරව පාර්ලිමේන්තුවේ මැතිඇමතිවරුන්ගේ වැටුප්ද වැඩි කළ යුතු බවයි. ඒ අනුව උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් මැතකදී වැඩි වූ බැවින් මැතිඇමතිවරුන්ගේ වැටුපද ඊට සාපේක්ෂව ඉහළ දැමිය යුතු බව මෙම යෝජනාව ඉදිරිපත් වීමේ පදනමයි. කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප වැඩි කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ගෙන ඇත්තේ එම දෙපාර්තමේන්තුව සංවෘත්ත සේවාවක් බවට පත්කර එම වැටුප් වැඩි කිරීම සිදු කළ යුතු බවටත්, එම වැටුප් වැඩිවීම වෙනත් කිසිදු ක්ෂේත්‍රයකට බල නොපැවැත්විය යුතු බවටත් කොන්දේසියක් ඉදිරිපත් කරමින්, ඒ අනුව බැලීමේදී මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීමකට කිසිසේත් අවස්ථාවක් නැහැ.
අපිට තාම කැබිනට් එකටවත් එහෙම එකක් ආවෙනේ. ඔය ඒකාබද්ධ මොකද්ද එකේ ඉන්න මිනිස්සු තමන්ගේ කාලේ මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කළා, සුනු විසුණු කළා, ණය කන්දක් අපිට බාර දීලා අපි ඒක ද්විධිමත්ව ක්‍රමානුකූලව හදාගෙන වුරුදු 60කට ආසන්න කාලයකට පස්සේ යලි වතාවක් අපේ ප්‍රාථමික ගිවිසුමේ අතිරික්තයක් වෙන්නලා ඉදිරියට යනකොට ඉරිසියාවෙන් පෙළෙන මේ හොරු රංචුව මේ රට හූරාගෙන කාපු හොරු රංචුව දැන් ඔය වගේ විවිධ චෝදනා කරන එකයි කරන්නේ. 2006 දී ඔබතුමාන් ආණ්ඩුවේ තීරණයක් එනවා අධිකරණ පද්ධතියේ එහෙම වැඩි වෙනවා නම් අවුරුද්ද මැද වෙනකොට මැතිතුමුන්ගේ වැඩි වෙන්න ඕනේ කියලා. 2006 දී එහෙම තීන්දුවක් තිබුණා. නමුත් ඒ තීන්දුව තිබුණ පළියට අපි මේ වෙලාවේ මම නම් පෞද්ගලිකව කාගේවත් පරිවැඩි කරනවට මේ වෙලාවේ විරුද්ධයි. කොහේ කතා කරත් තීන්දුව ගන්න මෙතනට එන්න වෙනවා. එවන්නකෝ ඉස්සෙල්ලා. හිටපු ජනාධිපතිවරය ඇතුළු කණ්ඩායමක් දිව 10 දේශපාලනයක නිරත වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මුලදී වූ සෙල්වපුර මුදා කම්මාණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සැමට සෙවන යලි පිබිදෙන උදා කම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 101 වන ආදර්ශ කම්මානය මෙයයි. නිවාස 30කින් සමන්විත මෙම කම්මානය ඉදිකිරීම සඳහා රුපියල් 1,415ක් වැය කර තිබෙනවා. ඩියෝච අමාත්‍ය කදමස්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩේකලනාදන්, වෛද්‍ය එස් සිවමෝහන්, ශාන්ති ශ්‍රී ස්කන්දරාචා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පාර්ලිමේන්තුව ඇතුලේ පඩි වැඩි වෙන්න ඕනේ කියලා සාකච්ඡා කරපු හාදේව ටික දැන් එළියට ඇවිල්ලා කියනවා පඩි වැඩි කරපු එක ලොකු අපරාධයක්. බොහොම කට්ට සූත්‍ර දේශපාලන උපක්‍රමයක් ක්‍රියාත්මක කරන්න. පඩි වැඩි කරයි කියලා දොස් කියනවා. හැබැයි Tamanට වැඩි වුණු පඩියට මොනවද කරන්න කියලා කියන්නේ නැහැ. මම කියනවා මේක තමයි අපේ රටේ ක්‍රියාත්මක වෙන දිව 10 දේශපාලන. මම ඇමතිවරයෙක් හැටියට මගේ පාවිච්චියට නිල වාහන ගන්නේ නැහැ. නිල නිවාස ගන්නේ නැහැ. මම පඩි නඩි දීමනා ගන්නේ නැහැ. වැඩි වෙන පඩියක් තියෙනවා නම් හැම තම සතයක්ම මගේ තාත්තා හදපු සෙවන අරමුදලට මාස්පදා පරිත්‍යාග කරලා මේ රටේ නිවාස ප්‍රශ්නෙන් පීඩා විඳින ජනතාවට ඒ වැඩි වෙන පදියක් පරිත්‍යාග කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මාධ්‍ය ප්‍රදීප සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් ගම්පොළ වික්‍රමබාහෝ ජාතික පාසලේදී අද සාර්ථකව නිමාවට පත් වුණා. අධ්‍යාපන අමාත්‍යංශය සහ ITN එක්වයි මෙම සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරන්නේ. ගම්පොළ වික්‍රමබාහෝ ජාතික පාසලේදී මෙවර පැවැත්වුණේ එහි 13 වන අදියරයි. ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද ප්‍රේමසිරි මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී වුණා. ITN මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා ඇතුළු ප්‍රවීණ මාධ්‍යවේදීන් රැසක්ම මෙම අවස්ථාවට එක් වුණා. මාධ්‍ය ක්ෂේත්‍රයේ න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා දීම සඳහා වැඩසටහන් රැසක් මෙහි සංවිධානය කර තිබුණා. සංස්කරණය අංගරචනය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළු මෙම ස්ථානයේදීම පැවැත්වීමද විශේෂත්වයක්. ගුරුවරියක් විදිහට මම දකින්නේ මාධ්‍යාචාර ධර්ම පිරිහිලා තියෙන වෙලාවක ප්‍රථමයෙන්ම මම ස්වාධින රූපවාහිනී ආයතනයට ස්තුතිවන්ත වෙනවා. මේ ලැබපු අත්දැකීම් අපේ පාසල තුරටත් ගෙනියලා මාධ්‍යකකේ සවිමත් කළා. මාධ්‍ය ප්‍රචාරක කටයුතු වලට දායක වෙන්න ඇත්තට මේක හොඳ පිටුවහලක් වුණා. නොදන්න දේ ගොඩක් අපිට දැනගන්න ලැබුණා. ඉතින් ITN කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හෙළ රජ දවසෙන් පසු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ යෝධ සංවර්ධන සංග්‍රාමය පිබිදෙමු පොළොන්නරුව වැඩසටහනයි. ඒ යටතේ ව්‍යාපෘති 180ක් ජනගත කිරීම සාර්ථකව අවසන් වුණා. පිබිදෙමු පොළොන්නරුව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 6000ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා රජයක් මේ දක්වා වෙන්කර ඇති විශාලතම මුදල මෙයයි. ක්ෂේත්‍ර පහක් ඔස්සේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආවරණය වන පරිදි පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. වත්මන් සහ අනාගත පරපුර වෙනුවෙන් සිදු කෙරෙන දෙවැන්තම ආයෝජනයේ තවත් අදියරක් මෙමගින් සපුරා තිබෙනවා. ඒ අනුව පාසල් 85ක භෞතික සම්පත් සම්පූර්ණ කරමින් පන්ති කාමර ගොඩනැගිලි, තාක්ෂණික උපදේශන ඒකක, බහුකාර්ය ගොඩනැගිලි ආදී පුළුල් පරාසයක විහිදෙන අවශ්‍යතා සපුරා තිබෙනවා. මෙම ව්‍යාපෘති 110ක් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 665ක්. සෞඛ්‍ය සම්පන්න ජනතාවක් උදෙසාද පිබිදෙමු පොළොන්නරුව යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණා.
යනුවයි දිස්ත්‍රික්කය පුරා බටහිර සහ ආයුර්වේද රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ ක්‍රියාන්විතය සිදු කෙරුණේ. මේ අතර උණගලා විහෙර පූදුරු ඇතුළු ප්‍රදේශ තුනක පානීය ජල සම්පාදන ව්‍යාපෘති ඉදිකර තිබෙනවා. රුපියල් 191,91 වියදමින් හිඟුරක්ගොඩ සහ තමන්කඩුව ප්‍රදේශවල අඩු ආදායම් ලාභීන් සඳහා ඉදිකළ නිවාස ව්‍යාපෘති 15ක් සහ රජයේ නිලධාරීන් සඳහා ඉදිකළ නව නිවාසද පිබිදුමු පොළොන්නරුව සංවර්ධන සංග්‍රාමය යටතේ සම්පූර්ණ කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙන්ම වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ පහසුව උදෙසා පොදු පහසුකම් නන්මාලීම සිදු කෙරුණා. එමෙන්න් ඉදිකළ ව්‍යාපෘති ගණන 9ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් පූජනීය ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් සම්පූර්ණ කර ඇති ව්‍යාපෘති ගණන 15ක්. එමෙන්ම නවීන තාක්ෂණික පහසුකම් වලින් යුත් නගරයක්, යලමහා දෙකන්නේම වගා කිරීමට ජලය සැපීමට හැකි වාරි ව්‍යාපෘතියක්, ජාතියේ ප්‍රෞඪ ඉතිහාසයේ කියාපාන දැවැන්ත කෞතුකාගාරයක්, කලාවේ සුපෝෂණය උදෙසා රංගශාලා, ක්‍රීඩාපිටි ආදී ජනතා අවශ්‍යතා ඉලක්ක කරගත් මහා සංවර්ධනයක් පිබිදුමු පොළොන්නරුව යටතේ ක්‍රියාත්මකයි. මේ අතර හිඟුලක් දමන කාශ්‍යප පිරිවෙනේ නව භික්ෂු නිවාසිකාගාරය සංඝ සතුකොට පූජා කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිබිදුමු පොළොන්නරුව වැඩසටහන යටතේ මේ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 14ක්. බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම මේ රටේ වැඩ කළා. පොළොන්නරුවේ සංවර්ධනයට වැඩ කළා. එහෙත් මම දුටු පොළොන්නරුව බොහෝ අඩුපාඩුකන්ති වෙන පොළොන්නරුව. පාසලේ ඩිස්පුටු නැත්නම්, ඉස්පිරිතාලේ ගොඩනැගිලි නැත්නම්, ගමේ පන්සල පිරිවෙනේ පහසුකම් නැත්නම්, ගංගොලට අවශ්‍ය පානීය ජලය නැත්නම් අපිට ගෙවී ගිය දශක කීපේ කොතෙක් සංවර්ධන කටයුතු කෙරී තිබුණත් අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ අපි හාමුදුරුවනේ. ඒ නිසා මේ සියල්ල තුළ අපි දකින්නේ සාමාන්‍ය ජන ජීවිතය ශක්තිමත් කරන්න ඒ සියලු පහසුකම් ලබා දීම. මේ රටේ ජාතික සමගිය සංහිඳියාව තුළ කොතෙක් නම් දේවල් කරන්න පුළුවන්. අපේ ත්‍රිවිධ හමුදාව එදා යුද්ධ කළා, ත්‍රස්තවාදීන් පරාජය කළා වගේ අද උතුරු නැගෙනහිර විශාල සංවර්ධනයක් කරනවා. යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව තමයි මේ දිස්ත්‍රික්කයේ මේ ව්‍යාපෘති 90% ඉදිකිරීම කළේ. ප්‍රමිතිය හොඳයි, ලස්සනයි, දූෂණ නැහැ, වංචාව නැහැ. ත්‍රිවිධ හමුදාව ඉතාම විශිෂ්ට වසර 80කට වඩා පැරණි ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත සංශෝධනය කිරීමේ වැදගත්කම බොහෝ දෙනා අවධාරණය කරනවා. රෝගීන්ගේ අයිතිවාසිකම් අමතක කර වෛද්‍යවරුන් තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පමණක් සටන් කරන තත්ත්වයක් උද්ගත වීමට පනතේ පවත්න අඩුපාඩුද හේතුවක් වී ඇති බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද පෙරපුරු 8ට අවසන් කෙරුණා. සිංගප්පූරු නිදහස් වෙළඳ කිවිසුම හැර ඔවුන්ගේ අනෙක් ඉල්ලීම් සියල්ලම ඉදිරිපත් කර ඇත්තේ වෛද්‍යවරුන්ගේ පාර්ශ්වයෙන්. වැටුප්පා දීමනා වැඩි කර ගැනීමද ඒ අතර පවතිනවා. ඉදිරියේදී වර්ජන රැල්ලක්ම පැමිණෙන බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. මෙම වර්ජන පිටුපස ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන වෘත්තීය සමිති බව බොහෝ මාධ්‍යමකින්ද හෙළිකර තිබෙනවා. රාජ්‍ය ආයතන අකර්මණ්‍ය කර ආණ්ඩුවට බලපෑම් කිරීම මෙහි අරමුණ බව පැහැදිලි. කෙසේ බෝද මෙම වර්ජන පිළිබඳව ජනතාව තුළ ඇත්තේ දැඩි පිළිකුලක්. 10,000ක 11,000ක බෙහෙත්නේ මේවා පිටින් ගන්න බැහැනේ අපිට. ඒක නිසානේ අපි මෙතෙන්ට එන්නේ. පුතා මේක හොඳ වැඩක් කියන්න පුළුවන්ද? මේ ලෙඩු අසරණ දෙවිවරුන් කියන්න බැහැනේ මේගොල්ලෝ. හැමදාම ස්ට්‍රයික්ස් 1000ක ලෙඩු මෙතන දුක් විඳිනවා. එන දවසට මල්ලල් ඉවර ස්ට්‍රයික් දානකොට බඩගින්නේ ඉන්න මිනිස්සු දිහා බලන උන්ට සාප දාලා හැණ ගහන්න ඕන මොකාටද? සිංගප්පූරුවත් එක්ක වෙනද කිවිසුමක් ගහන්න යන එකට පාදනිය මත වෙලා වෛද්‍යවරු වශයෙන් විරුද්ධ වෙනවා. එයයි ආර්ථික විශේෂඥ නෙමෙයිනේ. ඕ මිනිස්සු ගහලා පන්නන්න ඕන. දැන් මාර්යම් බලන් ඉන්නේ පාසයක්. ඒ 1800ක් ඕනේ අප්පෝ. අදාළ දෙයකට නෙමෙයිනේ හැමදාම එක එක දේවල් ඉල්ලනවා. ඉතින් හැමදේම රජයට කරන්න බෑනේ. මේගොල්ලන්ට අවශ්‍ය නැති දේවල් ස්ට්‍රයික් කරනවා. දේශපාලනින් වැඩක් නැහැ මාත්‍ය. අපිට ඕනි බෙහෙත් ටික. ඉතින් දොස්තරලා දේශපාලනය කරනවා. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට යන්න ඕනේ ස්පිතාල් දෙවන් නැතුව. ඇතැම් වෛද්‍යවරුන්ට මෙසේ අත්නොමතික ලෙස කටයුතු කිරීම සඳහා අවස්ථාව සැලසී ඇත්තේ වෛද්‍ය ආඥා පනත සංශෝධනය නොකිරීම හේතුවෙන් බව ඇතැමුන් ප්‍රකාශ කරනවා. වෛද්‍ය සභාවට පත්වන බොහෝ දෙනා වෛද්‍යවරුන් වන බැවින් රෝගීන් පිළිබඳ කතා කිරීමට කිසිවෙකුත් නැති බවයි එම සභාවේ සභාපති දුරෙන් ඉල්ලා අසූ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ. මේ දැනට තියෙන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකට ස්වාධීනව තීන්දුව ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේකේ පරමාර්ථය දොස්තරගොල්ලොන්ව හසුරවන්නවත්, වෛද්‍ය විද්‍යාලවල කරිකියුලම් පරීක්ෂා කරන්නවත්, ඒ ලෙවල් එකේ C2 S1 ලබා ගන්න වගේ නීති ගන්නවත් ඒව නෙවෙයි.
මේක පරමාර්ථය අපේ රටේ ජනතාවගේ ආරක්ෂාවට. මේක වෙන්නේ නැහැ. මේක වෙන්නේ නැත්තේ පනතේ තියෙන අඩුපාඩු නිසා. මේ පනතේ තියනවා ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ සමාජිකයින් පත් කරන ආකාරය. සමාජිකයන් සම්පූර්ණ සංඛ්‍යාව 25යි. ඕකෙන් 8 දෙනෙක් ඉන්නේ GMO එකේ. ඩීන්ස්ලා 8 දෙනෙක් ඉන්නවා. වෛද්‍ය පීඨයේ ඩීන්ස්ලා 8 දෙනා FMTA එක ලීඩින් සමාජිකයෝ. ඒක වෘත්තීය සමිතිය. 8යි 16යි. එතකොට 25න් 16ක්ම වෛද්‍යවරුන් ආරක්ෂා කරන්න පැමිණලා තියෙන කට්ටිය. නමුත් මේකේ ඔබ්ජෙක්ටිව් එක රෝගීන් ආරක්ෂා කරන්න. මේ අතින් ඒගොල්ලෝම ආරක්ෂා කළා අර අතින් අරගොල්ලෝ ආරක්ෂා කරන්න පුළුවන්ද? 34 වන සරසවි සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව පැවැත්ුණා. හේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකේය සිනමා ක්ෂේත්‍රයේ නිලෙන්නන්ගේ සිනමා බලාපොරොත්තු වූ සරසවි සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්ුණා. හෙළේ අග්‍රගන්න සිනමාවේදී ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් මෙවර උළෙල නම් කර තිබීම විශේෂත්වයක්. පත්තර කලාවේ මහගෙදර ලේක් හවුස් ආයතනයයි සරසවි සම්මාන උළෙල සංවිධානය කළේ. කාගිල්ස් ආයතනය ඒ සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දුන්නා. මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ටෙලිවිෂන් කලාවේ මහගෙදර ITN මාධ්‍ය ජාලයයි. මෙවර සම්මාන උළෙලේදී 2016-2017 වසර දෙක සඳහා සම්මාන 50ක් පිරිනැමුණා. එහිදී රංගන ශිල්පිනි පූජා උමා ශංකර් 2016 හොඳම නිළිය සම්මානය දිනාගත්තා. ඒ සරිගම චිත්‍රපටයේ වෙනුවෙන්. ප්‍රේමීනම් චිත්‍රපටයට රංගනයෙන් දායක වූ සමනලී ෆොන්සේකායි 2017 හොඳම නිළිය සම්මානය දිනාගත්තේ. 2016 හොඳම නළුවාට හිමි සම්මානය දසුන් පතිරණ දිනාගත්තා. 2017 හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ සෞම්‍ය ලියනගේ රංගන ශිල්පියායි. 2017 හොඳම නැගියන නිළිය ලෙස රංගන ශිල්පිනි තිසුර යුවනිකා සම්මාන දිනා ගනිද්දී හොඳම නැගියන නළුවා සම්මානය දිනාගත්තේ රංගන ශිල්පී දිනෙත්ත සිල්වායි. 2016 ජනප්‍රියම චිත්‍රපටය ලෙස පත්තිනී චිත්‍රපටය සම්මාන දිනාගත්තා. එම වසරේ හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය හිමි වූයේ මෝටර් සයිකල් චිත්‍රපටයටයි. ධර්මයුත්තේ චිත්‍රපටය 2017 වසරේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවා. 28 චිත්‍රපටයයි එම වසරේ හොඳම චිත්‍රපටය බවට පත් වුණේ. 2016 සිනමාකර්ෂණීය චිත්‍රපටය ලෙස ආදරණීය කතාවක් චිත්‍රපටයට සම්මානයක් හිමි වුණා. එහි 2017 වසරට අදාළ සම්මානය ආලෝක උදපාදී චිත්‍රපටයටයි හිමි වුණේ. 34 වන සරසවි සම්මාන උළෙලේ 2017 හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය ආචාර්ය රෝහණ වීරසිංහයන් දිනාගත්තා. ආදරණීය කතාවක් චිත්‍රපටය වෙනුවෙන් 2016 හොඳම ගායිකාව සම්මානය දිනාගත්තේ කුෂානි සදරේකායි. අලිකතාව චිත්‍රපටය වෙනුවෙන් විදුෂා නේත්‍රාංජලි 2017 හොඳම ගායිකාව සම්මානය දිනාගත්තා. මෝටර් බයිසිකලයේ චිත්‍රපටය වෙනුවෙන් අජිත් කුමාරසිරි 2016 හොඳම ගායකයා සම්මානය දිනාගත් අතර 2017 හොඳම ගායකයා ලෙස සම්මාන දිනාගත්තේ දුමාල් වර්ණකුල සූර්යයි. ඒ ප්‍රේමිය නම් චිත්‍රපටය වෙනුවෙන්. ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරිස් සිනමාභිමානී සම්මානය සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත පිරිනැමුණා. 2016 වසර වෙනුවෙන් රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානය හිමි වූයේ ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතාටයි. 2017 වසර වෙනුවෙන් එම සම්මානය මහාචාර්ය ඩයස් ගුණරත්න මහතාට හිමි වුණා. 2016 රණතිසර සම්මානය රොබින් ප්‍රනාන්දු සහ සුවිනීතා වීරසිංහයන් රංගන ශිල්පීන් දිනාගත් අතර 2017 රණතිසර සම්මානය දිනාගත්තේ රංගන ශිල්පිනි ශ්‍රියානි අමරසිංහ සහ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකයි. 2016 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය චිත්‍රපට නිෂ්පාදක මලිත් හැගොඩට හිමි වුණා. ඒ සඳහා ජූරි සම්මානය හිමි වූයේ චිත්‍රපට නිෂ්පාදක මාලක දේවප්‍රියටයි. 2017 වසර වෙනුවෙන් එහි ජූරි සම්මානය චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කළුආරච්චිට හිමි වුණා. කථානායක කරු ජයසූරිය, අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉරන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගීවන්න, රංජන් රාමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ විකිරණශීලී ඛනිජ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතුළු ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් අධ්‍යයනයක් සිදු කරනවා. ඒ සම්බන්ධයෙන් මේ වාර්තාව සුරේන්ද්‍ර අබේපාලගෙන්.
භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ශ්‍රී ලංකාවේ තිබෙන විකිරණශීලී පාෂාණ වර්ග පිළිබඳ පර්යේෂණයක මේ දිනවල නිරත වෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට අප එම නිලධාරීන් සමග සංචාරක නිරත වුණා. මුලින්ම ලංකාවේ විකිරණශීලී ඛනිජ ගවේෂණයක් ආරම්භ කළා තියෙන්නේ 1900 වසරේ මුල් කාලේ. 1904 තමයි ආචාර්ය ආනන්ද කුමාරසේ මහතා විසින් තෝරිනයිට් හා තෝරයිට් කියන ඛනිජ ලංකාවෙන් හඳුනාගෙන තියෙන්නේ. ඒක ඇත්ත වශයෙන්ම ලෝකෙෙම මුලින්ම හඳුනාගත්ත ඛනිජ වර්ග දෙක තමයි ඒක. විකිරණ සම්බන්ධ ඒවා ඒකල් ඉංගලන්තයේ ලන්ඩන් වෙළඳපොලේ ලොකු ඉල්ලීමක් තිබිලා තියෙනවා ඒ තෝරයිට් සහ තෝරිනයිට් ඛනිජ වලට. ඒවා පාවිච්චි කළා තමයි විකිරණශීලී විද්‍යාඥයින් ඒගොල්ලන්ගේ විද්‍යාත්මක කටයුතු කරලා තියෙන්නේ. අපිට කියන්න මේ දිනවල කරන මේ සමීක්ෂණය පිළිබඳ ඔබතුමාලගේ අත්දැකීම් කොහොමද මේක කොහොමද කෙරෙන්නේ කියන මේ උපකරණයේ නම තමයි ජංගම ගැමා විකිරණමාන පද්ධතිය. මේක ගැමා කිරණ වලට අධි සංවේදී උපකරණයක්. විකිරණශීලී පාෂාණ සහිත ප්‍රදේශයකින් ගමන් කරනකොට විශ්ලේෂණය වෙනවා මොනවාද තියෙන ප්‍රධාන සංරචක කියලා. යුරේනියම් ඊළඟට තෝරියම් පොටෑසියම් ආදී සමස්ථානික ප්‍රමාණය සමස්ත මාත්‍රාවත් අපිට දෙකම මැනගන්න පුළුවන් සිතියමක් සමගම. අපිට ප්‍රායෝගිකව යන්න පුළුවන් හැම පාරකම වගේ මාර්ගයකම වගේ අපි යනවා. මේක සාමාන්‍යයෙන් ඉන සෑම තප්පරයකටම එක දත්තයක් වගේ ගබඩාවීම සිදු වෙනු ලබනවා. මාර්ගයේ ගමන් කරද්දී යනු අපිට හඳුනා ගන්න පුළුවන් මේ වර්ණ වෙනස් වීම වගේ එතන කිසියම් වෙනුමලියක කිසියම් වෙනස් වීමක් වැඩිවීමක් තියෙනවද කියලා. අපි එතන එහෙම තැනක් හඳුනා ගත්තාන් පස්සේ ඊට පස්සේ අපි එතනින් සාම්පල්යක් ලබා ගැනීම සිදු කරනු ලබනවා. අපි අරිදුරු විද්‍යාගාර පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරමේ සිට කිරින්ද දක්වා එල්ලාශිතව පවතින විකිරණශීලී ඛනිජ සම්පත් ගවේෂණය සිදු කරනවා. මෙහිදී අපි මූලිකවම මේ ප්‍රදේශයේ ඛනිජ විදියට දකින්නේ මොනසයිට් ඛනිජය. මොනසයිට් ඛනිජය විරල පාංශු ලෝහ නිස්සාරණය සඳහා අමුද්‍රව්‍යයක් විදියට භාවිත කරනවා. ලෝක වෙළඳපොලේ හොඳ මිලක් තියෙනවා. ඉතින් අපි හිතනවා මේ ප්‍රදේශයේ මොනසයිට් ඛනිජය නිදියක් විදියට සංවර්ධනය කරලා ලංකාවේ ආර්ථිකයට හොඳ දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති මත අපි දැන් බලාපොරොත්තු වෙනවා ලබන වසරේදී ලංකාව පුරාම ආවරණය වන පරිදි භූ චුම්බක සහ ගුවන්ගත චුම්බක සහ ගුවන්ගත විකිරණශීලීතාව සම්බන්ධ සමීක්ෂණ කටයුතු සිදු කරන්න. ඒකට අපි කැබිනට් ඇප්‍රුවල් ලැබිලා තියෙන්නේ ලබන වසරේ මැද භාගයට ආරම්භ කරන තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් විදේශ පුවත්. රුසියාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙසේ කඩා වැටි ඇත්තේ MI-8 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්. අනතුර සිදුවන විට එහි ගමන්ගත් මගීන් 15ක් සහ කාර්යමණ්ඩලයේ 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. එරට වේලාවෙන් පෙරවරු 10:20ට පමණයි මෙම අනතුර සිදුවුනේ. දැන් අවධානය ක්‍රීඩා පිටිය වෙත. මනා පුහුණුව සමගින් පල්ලෙකැලේදී පැවැත්වෙන සංචාරක දකුණු අප්‍රිකාවට එරෙහි 3 වන එක්දින ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය කිරීම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඒ මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පහුගිය දවස් දෙකේදී ඉතාමත් මහන්සි වුණා සෑමන්තයකින්ම. මම හිතන්නේ අපි පන්දු යැවීම පන්දු රැකීම සහ පිතිකරණයෙන් වුණත් අපි සැහැන්න මහන්සි වුණා. මානසිකව හොඳ සූදානමක් තියෙනවා. හොඳයි. ඉතින් මම විශ්වාස කරනවා හොඳට ක්‍රීඩා කරයි. ඒ සමගින් ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk